ගිය සතියේ පුතේ අපි අඩු කිරීම පාඩම කරේ ඒකේ තව කොටසක් තියෙනවා මාතෘකාව ලියා ගන්න විහිදුවා ලියමින් අඩු කරමු ඔන්න අලුත් වැඩක් බලමු කරලා ඒකත් විහිදුවා ලියමින් අඩු කරමු විහිදුවා ලියමින් අඩු කරමු. විසිං අටක් අඩු කරන්න එහෙනම් මේ පැත්තෙන් ගෙන මේ පැත්තේ තියෙන ඒවා නේද සියයි අන්තිගේ සියයි ඒවා එකයි ගේන්නේ 100ක් ගේනවා ඒ 100ට මේතන 20ක් එකතු කරනවා මෙතන 120ක් හැදෙනවා නේද 120ෙන් 60ක් අඩු කරලා ලියන්න පුළුවන් 60 හැදෙන්නේ නේ 60 දැන් මෙතන 600 නෙවෙයි තියෙන්නේ 600 වෙනුවට කීයද තියෙන්නේ 500 යා 500 මෙතන 500 500 ඒවා මේ 5ක් තියෙනවා නේද 10 ඒවා 6ක් තියෙනවා 1 ඒවා 4ක් ඔන්න උත්තරේ අහන්නේ මෙතත් කරලා බලමු නේද පුතේ කරලා බලමු 504 ඔව් 4 4යි දෙක හයක් බෑ අදරයි මෙහෙන්න එක මෙතනවා මෙතන එකක් අඩු වෙනවා එතන පහ වෙනවා සෝරි මේ මට මෙතන අමුතු ගමක් නෙවෙයි 10ක් ගේ 10ක් ගෙනාවම මෙතන 12 වෙනවා අයි 10ක් නේ ගේන්නේ නේද 12 වෙනවා ඕනනම් ඉතින් ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන් මෙතනින් එක දැම්මත් හරි හරි 12 වෙන හයක් හයයි ඔව් මෙතන පහෙන් අඩු කරන්න දෙයක් නැහැ ඔන්න 567 හොඳයි හොඳයි අපි එහෙනම් කරලා බලමු අනිත් පැයත් කරන්නද කියලා මම හිතනවා 734 නේද 500යි 30යි 4ක් නේද 153 100යි 50යි 3යි ආ දැන් අඩු කරමු 4ෙන් 3ක් 1යි 30ෙන් 50ක් බෑ මෙහෙන් එකක් ගේනවා 100ක් නේ ගේන්නේ 100ක් ගෙනාවා මෙතන 130ක් වෙනවා නේද මෙතන 600ය වෙනවා 130ෙන් 50ක් පුළුවා දැන් 50 ඉඳලා 130ට ගණන් කරන්න 10ෙන් 10 60 70 80 90 100ය 110 120 130 80යි 80යි හොඳයි ඊළඟ 600 100ය 500ය 500 සෑනේ තුලි දහස
හතරෙන් තුනක් එකයි 13න් පහක් ගෙනාවා ඔව් 3න් පහක් බෑ නේද එකක් ගෙනාවා 13 වෙනවා මෙතන 6 වෙනවා 13න් පහක් ඔව් 8යි නේද 5න් එකක් 5යි දලලා හරි නම් හරි හරි පුතේ මේ ඒකේ තියෙනවා හදයි නිශ්ශබ්ද වහගෙන ඉන්න මේ බලන්න ඔයාලට තියෙනවා මෙන්න මේ වැඩේ කරන්න දැන් කරන්නේ අහගෙන ඉන්න විතරයි හොඳට අහගෙන ඉන්නකෝ මේ තියෙන්නේ හැමෝටම ඇහෙනවද? ඔව් සර්. ඔව් මෙතන පුතේ මේ 819 තියෙන්නේ. හොඳද? 819 මේ 819න් 672ක් අඩු කරන්න ඕන. තේරුණාද? ඊට පස්සේ 819න් 557ක් අඩු කරන්න ඕන 819න් 281ක් අඩු කරන්න 819න් 348ක් අඩු කරන්න විහිදුවාලියන නෙවෙයි විහිදුවාලියන්න ඕනේ නිකන් කරන්න හොඳේ 819න් 437ක් අඩු කරන්න ඔය විදියට මේ ටික අඩු කරන්න සර් ඔබ WhatsApp එකේ දානවද ඔව් මම මේක WhatsApp එකේ දානවා දැන් කරන්න එපා මේ ඔයාලා ගෙදර වැඩක් විදියට කරන්න අදම මේ කරත් හොඳයි අදම කරනවා නම් හොඳයි මේ වැඩ. එතකොට අදම ඉවරයි නේක නේද? right. එහෙනම් මම මේක WhatsApp එකට දානවා. මේ වැඩේ කරන්න ඕන ඔතන හොඳේ. ඊළඟට බලන්න පුතේ මේ ෆේඩර් තියන්නද? ඔව්. right. ඊළඟට බලන්න මෙන්න මේක. අක්කුට පහලට යමු. මෙන්න විතර වගුවක් තියෙනවා මේ හතර ශ්‍රේණියේ පන්තියක සිසුන් 5 දෙනෙක් බව තියෙන මුද්දර ගැන තමයි මේ විස්තරය තියෙන්නේ හොඳට බලන්නකෝ පුතේ ඒ කියන සිසුවා ගාව මුළු මුද්දර 500 20ක් තිබිලා තියෙනවා නේද ඒ කියන ළමයා ගාව මුළු මුද්දර 520ක් මේ තියෙන්නේ මුළු මුද්දර එතකොට මෙරට මුද්දර සහ වෙනත් රටවල මුද්දරත් කියලා තියෙනවද මේ වර්ග දෙකක්? එතකොට ওই මුළු මුද්දර කියන එක ඇතුලේ තමයි මෙරට මුද්දරයි වෙනත් රටවල මුද්දරයි තියෙන්නේ. මුද්දර වර්ග දෙකක් තියෙන්නේ නේද? මෙරට මුද්දර 206ක් තියෙනවා. එහෙනම් වෙනත් රටවල මුද්දර කීයක් තියෙනවද? 526 අඩු කරලා බලන්න ඕන. 526 අඩු කරාම උත්තරේ ලැබෙනවා. අන්න හරි. නිකමට අඩු කරලා බලන්න. ඔයාලා පොතේ කරන්න එපා වෙන තැනක අඩු කරලා බලන්න කීයද ඉන්නේ කියලා. 520 206ක් අඩු කරලා බලන්න අක්කා. බින්දුවෙන් 6 අබ්බෑ 10ෙන් 6ක් 314යි 325යි. ආ නෑ 10ෙන් 6ක් නේ පුතේ 10ෙන් 6ක් 4යි. 4යි. 314යි. එහෙනම් මෙතන උත්තරය 314යි. 314යි. ඒ විදිහට කරලා බලන්න. මුළු මුද්දර B ගාව තියෙනවා 869ක්. එයා ගාව වෙනත් රටවල මුද්දර 593ක් තියෙනවා. මේ එහෙනම් එයා ගාව මෙරට මුද්දර කීයක් තියෙනවද හොයන්නේ කොහොමද? 869 එහෙනම් මේකක් පුළුවන් නේද ඔයාලට මේ 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 ඉවසෙත්
ඔව් ගෙදර වැඩක් විදියට මේකත් කරන්න පුළුවන් නේ ගැටලුවක් නැහැ නේ පුළුවන් සර් ආ ඒකනේ ගෙදර වැඩක් විදියට එහෙනම් මේ මේ වැඩි කරන්න ස්ටෙප් එකට දානවාද ඔව් ඔව් මම දැන් දාන්නම් මේ දැම්මම දාන්නම් එතකොට ඔයාලා මේ ඒ වැඩේ ගෙදර වැඩක් විදියට කරන්න හොඳේ හරි එහෙනම් ඔන්න ඒ වැඩ එතන වැඩ දෙකක් තියෙනවා නේද අනිසිම කට කොච්චර ඉඳ තියන්නද ආ ඒ ටිකට් ආ මෙතන පුතේ ප්‍රශ්න ටිකක් තියෙන ඒ වගුවෙන් හොඳේ ඒ ප්‍රශ්න ටිකක් කියලා මේ ඔයාලා ඒ ප්‍රශ්න එකටත් උත්තර ලියන්න ඕන හොඳද ආ පොඩ්ඩක් ඉන්නකෝ මම පස්සේ කියන්නම් කොච්චර ඉඳ තියන්න ඕනද කියලා හායි මේ හරි ඊට අමතරව මම තව වැඩ ටිකකුත් ඔයාලට දෙන්නම් මේ එකත් ඔයාලා කරන්න ඔය ටිකට යාවි පිටුවක් ආ පිටුවකට වඩා යනෝනේ පිටු දෙකක් තියන්න පිටු දෙකක් තියන්න හරිනේ පිටු දෙකක් තියන්න ඒ ටිකට හොඳයි ඒ වැඩේ ලස්සනට කරන්න හොඳේ එතනින් අපේ අඩු කිරීම පාඩම අවසන් වෙනවා අඩු කිරීම පාඩම අවසන් වෙනවා right අපි යන්නේ අලුත් පාඩමකට එහෙනම් අද අමකු ජීවත් යනවාද හොඳයි පුතේ එහෙනම් පිටු දෙකක් ඉරි කරන්න පිටු දෙකක් ඉඳ දිවස්ස. ඔව්. අපි අලුත් පාඩමකට යමු එහෙනම් පරිමාව හා ධාරිතාව. පිටු දෙකක් ඉඳ තියලා ලියන්නේ පරිමාව හා ධාරිතාව. පරිමාව ධාරිතාව කියන්නේ මේකයි. මේක වලින් මොකද්ද? මීල එකකට එකතු කිරීමේ ගැටලු විසඳමු මේක එකතු කිරීමේ ගැටලුවක් නේද මේක හොයන්නේ කොහමද අපට පුළුවන් මේ 250යි 700 මේ 500යි එකතු කරලා බලන්න
බාජල් දෙකේ ප්‍රමාණය එකතු කරලා බලන්න අපට පුළුවන්. සර් ওই බාජල් තුන ඇඳ ගන්න ඕනද? හා බාජල් තුන අපි එහෙනම් ඇඳ ගනිමු. මට වඩා ලස්සන අඳින්න ඔයාලා. මේ 500 මෙහෙම කරමු. 250ක ටිකක් පොඩි එක අඳිමු අපි. සිතුලි හදලි ඉවරයි සර්. හරි. ඔමේක ලේසි නේද? 0යි 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 5යි 0යි 5යි 5යි 2යි 7යි. හැබැයි මිලිලීටර දාන්න ඕන. ml ලකුණ දාන්න ඕන නේද? මොකද පුතේ? පොලිටිකන් දෙන්නත් ඕනද? ඔව් ඇඳගන්න ඉතින්. හැබැයි ඉක්මන් කරන්න ඕන. ඇඳගෙන ඉවරයි සර්. හොඳයි හොඳයි. ඒක දැන් තේරුණානේ නේ? ඕක ඉතින් කරලා බලන්න තියෙන්නේ. මම මේක එවන අඳින්න කිව්වේ. මේක පුතේ වාදන අරගෙන ඕක අපි කරලා බලන්න ඕනේ ඉස්කෝලේදී මැනලා බලන්න ඕනේ. නමුත් අපිට දැන් ඒක කරන්න බෑනේ. නේද? හරි අපි තව ඒ වගේ එකක් කරමු. ඉක්මනට. Right, ඔයාලත් මාත් එක්කම හොඳයි මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. ඕ මේ වගේ භාජනයකුත් තියෙනවා. ඔන්න භාජන දෙකක් තියෙනවා. මේකේ පුතේ ජලය හරි මොනවා හරි පිරිලා තියෙනවා ලීටර 3 3L නේද? ලීටර 3ක් මේකේ ලීටර 1ක් පිරිලා තියෙනවා. ලීටර 1ක් පිරිලා තියෙනවා. හරි මට දැන් කියන්න භාජන දෙකේම කොපමණ ප්‍රමාණයක් වෙනවද? 4 ලීටර් 4 ලීටර්. ආ 4 ලීටර්ද නැත්නම් ලීටර් 4යි? ලීටර් 4යි. ලීටර් 4යි. ඈ ලීටර් 4යි. ලීටර් 4යි නේද? ඔව් ලීටර් 4යි. කොහොමද අපි මේක එකතු කරන්නේ?
tunai 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 liter hatarai oh loku bhajane kochchara tiyenawada liter hatarak liter hatarak roka anda gannona da oh anda ganthi hari onna den dek krama dekak dannawa den ne milliliter ekathu karannak dannawa liter ekathu karannak dannawa lesi ne hari ma lesi ඔන්න අපි ඊළඟ වැඩේට යමු. මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. අදින්නදද? අදින්නද? ඔව් තවත් භාජනයක් තියෙනවා ඒ ප්‍රමාණය ඊට වඩා පොඩ්ඩක් පොඩි එකක්. ඊට වඩා පොඩ්ඩක් පොඩි එකක්. මේ දෙකේ මේව දානවා මේ උස භාජනයට. මේක තියෙන පුතේ ලීටර 2යි මිලිලීටර 250ක් තියෙනවා. ලීටර 2යි මිලිලීටර 250ක් අය වැරදුනා. ඔව් මේකේ 3ක් තියෙනවා. මේක ලොකු භාජනයනේ. 3450ක් තියෙනවා. මේකේ තමයි 2250ක් තියෙන්නේ. මිලිලීටර 2250ක් තියෙනවා. මේ දෙකම එකතු කරලා අර විදිහට මේකට වක් කරනවා. ආ දැන් මොකද වෙන්නේ? එක කියන්නේ මේ දෙක එකතු කරලා පිළිතුර හොයා ගන්න ඕනේ. ලොකු භාජනයේ ප්‍රමාණය හොයා ගන්න. array දැන් කොහොමද එකතු කරන්නේ? 3 3 ලීටර 4යි මිලිලීටර 1යි 2යි ලීටර ලීටර 3යි මිලිලීටර 450යි ලීටර 2යි මිලිලීටර ඔය ඔය කියවන විදිය මොකද්ද? 3L 4M එහෙම නෙවෙයි. ඒ පොතේ එහෙම ලියුවට ඔයාලා කියවනකොට කොහොමද කියන්න ඕන? කියවනකොට හරියට කියන්න ඕන. නේද? ලීටර 2යි ලීටර 250ක් එකද? ආවන හැමෝම දැන් මම කියන එක අහගන්නකො. ඉතල අහගන්න. මෙන්න මෙහෙම ලියලා කියන්න ඕන. ලීටර 3යි මිලිලීටර 450ට ලීටර 2යි මිලිලීටර 250ක් එකතු කරනවා. ආ කියන්න බලන්න මේ මම කියපු විදියට. ලීටර 3ද මිලිලීටර 450ක් එකතු කරනවා. මිලිලීටර 3ට මිලිලීටර 400ක් එකතු ලීටර 3යි මිලිලීටර 450ට ලීටර 2යි මිලිලීටර 250ක් එකතු කරනවා. ආ දැන් කියන්න. ලීටර 3ට මිලිලීටර 450ට ලීටර 2යි මිලිලීටර 250ක් එකතු කරගන්නවා. ඔව් 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 අන්න හරි. ආ මෙන්න මේ විදියට තමයි එකතු කරන්නේ. ඔන්නම එකතු කරන්නේ. ලීටර මිලිලීටර සංකේතයේ උඩින් දාලා මෙහෙම යටට ලියලා දෙකම. එතකොට ලේසියිනේ පුතේ. මේ විදියට ලියා ගන්න ඕන. ආ දැන් එකතු කරමු.
ලීටර් 5යි මිලිලීටර් 800යි. ආ හොඳයි එකතු කරලා බලමු 0.0 0.0 0.5යි. ඔව් 5යි 5යි 10යි 0.1 පිටිරි 4යි 2යි 6යි 4යි 1යි 5යි 5යි 2යි 7යි. ඔව් 4යි 5යි 6යි 7යි 3යි 2යි 5යි. හොඳද ලියුවට අපි කියවනකොට හරියට නිවැරදිව කියන්න බෝඩ් එක පේන්න ආ හොඳයි මම ගණන් ටිකක් දාන්නම් ලියලා නේද මේ විදිහට යටට ලියන ලියලා ඕන කරන්න හැම ගානක්ම ලියලා එතන යටින් මේ විදිහට ලියන්න ඕන ලියලා එකතු කරන්න හොඳේ right එහෙනම් අපේ ගණිතය වැඩ මෙතනින් අවසන් වෙනවා